කොවිඩ් වෛරසය යලිත් පැතිර යාමේ අවධානමක් පවතින බවට සෞඛ්‍යංශය පවසනවා. ඊයේ දිනේදී වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 154. රාගම දුම්රිය ස්ථානයේ සේවකීන් පිටසකටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමද ඇනහිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 665,094 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදිත තවත් මරණ හතරක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනයේදී. ඒ අනුව පවතින තත්ත්වයේ හැමයේ මුහුණු ආවරණ තවදුරටත් පැළඳීම අත්‍යවශ්‍යයි. එසේම කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල ලබා ගන්නා ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ. මේ වන විට පැතිර යමින් පවතින කොවිඩ්, ඩෙංගු හා වඳුරු උණ රෝග සම්බන්ධයෙන් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මෙලෙස අදහස් පළ කළා. අස්වල්වැසි රටට මෙම රෝගය ව්‍යාප්ත වුණා කියන්නේ අපටත් පැහැදිලි අවදානමක් තියෙනවා අපේ රටටත් එන්න. මොකද නොවනවා කියලා කියන්න බෑ. ඒ නිසා මංකිපොක්ස් කියන්නේ වසූරිය පවුලේ වෛරසින් පැතිරෙන රෝගයක්. ඒ රෝගෙත් සෑදෙන පැහැදිලි අපේ ප්‍රතිශක්තිය දුර්වල නම් තමයි. ඒ නිසා ඩෙංගු, කොරෝනා, මංකිපොක්ස් මේ වෛරස් රෝග තුනටම වැදගත්ම සාධකය වන්නේ අපගේ ප්‍රතිශක්තිය බලවත් කර ගැනීමයි. මේ දේශීය ආහාර වර්ග, දේශීය පාන වර්ග, ඒ වගේම හොඳ යහපත් නිින්ද, යහපත් මානසික මට්ටම මේ දේවල් පවත්වාගෙන යන්න. එතකොට මේ අපිට එන්න තියෙන අවදානම් වලට අපිට වැලකලා ඉන්න පුළුවන්. මේ දරුවන් අතර රෝග තත්ත්වයේ පැන වැඩිවීමක් ඉදිරියේදී දක්නට ලැබෙන්න පුළුවන්. එම නිසා දෙමව්පියන් සහ වැඩිහිටියන් වශයෙන් යුතුයකමක් තමයි රෝග ලක්ෂණ පවතින දරුවෙක් සම්ප්‍රදේශා තත්ත්වයක් වෙන්න පුළුවන්, උණ තත්ත්වයක් වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් තිබුණොත් පාසල් හෝ වෙනත් අධ්‍යාපන ආයතන හෝ පෙර පාසල් හෝ දරුවන් නොයවා නිවස තුල සිට අවධානයෙන් ඔවුන් ගැන රැකබලා ගැනීම ඉතාම වැදගත්. මේ වන විට කොවිඩ් වෛරසය යලිත් ලොව පුරා පැතිර යමින් පවතිනවා. වෛරසයේ නිජබිම වූ වූහාන් නගරයේ උපනාගරික ප්‍රදේශයක 110,000කට ආසන්න පිරිසක් ලොක්ඩවුන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ එම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් සිව් දිනකු හමුවීමත් සමගයි. දින තුනක කාලයක් සඳහා එය බලාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම කාලය තුළදී එම සියලුම ජනතාව PCR පරීක්ෂණ වලට ලක් කර අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර මන්කිපොක්ස් හෙවත් වඳුරු උණු රෝගීන් 18,000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ලොව රටවල් 78කින් හමු වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ ඉන් රෝගීන් 70%ක් යුරෝපීන් හා 25%ක් අමරිකානුවෙන් වාර්තා වී ඇති බවයි. මෙම රෝගෙන් පුද්ගලින් 5 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගෝලීය හදිසි තත්ත්වයක් ලෙසයි මේ වන විට වඳුරු උණු රෝගිය නම් කර ඇත්තේ.